අද කතා කරේ විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ අයට ආසන සංවිධායක ලබා දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ආසන සංවිධායකවරු හැටියට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරා විශේෂයෙන්ම මැයි මාසයේට නියමිත තිබුණු සිරිකොත ගමට වැඩසටහන අකර්මණ්‍ය වුණා පාස්කු ඉරිදා රස්ස ප්‍රහාරයෙන් පස්සේ ඒ වැඩපිළිවෙල නැවත වතාවක් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල දරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියා. ජාතිවාදයේ අවුස්සලා රටේ කරන සංවර්ධනයේ යටපත් කරන්න උත්සාහ කරනවා. ඉතිහාසයේ වැඩිම මුදල් පන්සල් සඳහා වෙන් කරපු රජය අපි. නමුත් ජාතිවාදයේ අවුස්සලා ඒක යටපත් කරන්න උත්සාහ කරනවා. කරපු දෙයක් නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අන්න ඒවට පරිසං වෙන්න කියන එකත් ඉදිරිය සඳහා එක්සත් ජාතික පෙරමුණ ඒකාබද්ධ පක්ෂයක් නිර්මාණය කරන එක ගැනත් සාකච්ඡා කරා. සමෘද්ධිය ලබා දීමේදී අවභාවිතා වෙලා තියෙන කියලා ඔබතුමාට චෝදනා එල්ල වෙනවා. ඒ නිකන් බොරු චෝදනා. ඇත්ත වශයෙන්ම කියනවනේ UMP කාරෝ තවම එළියේ ඉන්නේ. UMP කාරෝගෙත් වැඩිපුර චෝදනා තියෙන්නේ මට ඒගොල්ලන්ට දුන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. අපේක්ෂක ධූරය ගැන කිසි දෙයක් කතා වුණේ නැහැ. නිවේදනය කළා නැහැ ජනාධිපතිවරණේ. එහෙනම් ඒකට කතා කළා වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය රෝගියෙක්නේ. එතුමා හොඳටම රෝගී වෙලා බයිපාස් ඇත්තකමක් කරලා එතුමා නඩුවට බයි තවත් කාලයක් දීර්ඝ කරගෙන තියෙනවා කියලා කිව්වනේ. එතුමාගේ කාලේ එතුමාට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අපේ කට්ටිය ස්පිරිතාලේ ඉන්න කට්ටිය නැහැ. අපේ කට්ටිය සීරමල්ල මෙතන ඉන්නේ. හදවත් රෝගීන් නැහැ, බයිපාස් කාරෝ නැහැ. ඒ හින්දා විලං ඉන්නවා හොඳ සුපිරි බුලට් ටිකක් ඉන්නවා අවශ්‍ය වෙලාවට දාන්න. දයාගමගේ මහත්මයා අදත් කිව්වා කවුරුත් ඉල්ලන්න නැත්නම් එතුමා ඉල්ලන්නම් කියලා. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, නවීන් දිසානායක මහත්තයා ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. අපි ආයේ පොදු අපේක්ෂකයෝ දාන්නේ නැහැ. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෝ අපි ගාව ඉන්නවා. ඒ වෙලාවට අපි ඉදිරිපත් කරන්න. මෙතිවරණ කැඳවපු දවසර පක්ෂයෙන් අපි දිනන්න පුළුවන් එක්කන දාලා ඉවරලා දිනන්න. දිනන්න පුළුවන් මිනිස්සුනේ දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. අගමැතිතුමා ගැන කතා වෙනවා, සජිත් ඇමතිතුමා ගැන කතා වෙනවා, කරු ජයසූරිය ඇමතිතුමා ගැන කතා වෙනවා. අපි හොඳම ජයග්‍රහී අපේක්ෂකයා දානවා ගැන බලන්නකෝ. අපේක්ෂක අපි දෙන්න වෙලාවට අයියෝ ඔයගලන්ට හදිස්සි. කොහේ අපේක්ෂකවත් නැහැ. ඔයගල ගහන්නෙත් නැහැ. නන්නත් තරලා ඉන්නේ රාජපක්ෂ පවුල. පවු අමාරුවේ දාන්නේ පණිත් කඩේට තාට ඇටක් ඒ ඔබතුමාලා කරන වැඩවලින්.